මේරට සංවර්ධනය කිරීම සඳහා අපිට පැති කීපයක් ඔස්සේ කටයුතු කළ යුතුව තිබෙනවා. එකක් තමයි කෘෂිකර්මාන්තය වර්ධනය කිරීම. දළදේශීය නිෂ්පාදිතයට කෘෂිකර්මාන්තයෙන් ලැබෙන දායකත්වය මීට වඩා ඉහළ ප්‍රමාණයකට අපිට ගෙනියන්න පුළුවන් කෘෂිකර්මය පිළිබඳව හොඳ ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබුවහොත්. වර්තමානයේ කෘෂිකර්මාන්තය කියන්නේ අයාලේ යන විෂයක් බවට පත් වෙලා තිබෙනවා. ඒක තමයි අපිට වර්තමානයේ තිබෙන ප්‍රබලතම ගැටලුව. ඒක නිසා නීති රාමුවක් මත කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තියක් සම්පාදනය කරලා ඒ අනුව රට කෘෂිකාර්මිකව දියුණු කිරීමේ වගකීම තමයි අපි ඉටු කරන්න බලාපොරොත්තු වෙන්නේ. දෙවනුව ගත්තොත් අපේ රටේ කර්මාන්ත අංශය බරපතල ලෙස කඩාවැටිලා තිබෙනවා. ඒකට විදුලි බිල ඉහළ යාමත් බලපාලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට මුවා වෙලා එහි නොතිබුණු කාරණයක් විදියට විදුලි බිල ඉතාමත්ම ඉහළ මට්ටමකට වැඩි කිරීම නිසා කර්මාන්තවලට දැඩි බලපෑමක් සිද්ධ වුණා. නමුත් විදුලි බල මණ්ඩලයේ ඔවුන්ගේ පාඩුව ඉතා කෙටි කාලයකින් පියවගෙන මැතිවරණයක් ආසන්න වෙනකොට විදුලි බිල අඩු කරනු ලැබුවා. එමගින් රටට ප්‍රතිලාභයක් අත්වෙන්නේ නැහැ. හේතුව ඒ වන විට මේ රටේ සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත 22%ක් වැනි ප්‍රමාණයක් කඩාවැටිලා තියෙනවා. අපේ රටේ කෘෂිකර්මාන්තය තවමත් අපි අනුගමනය කරනු ලබන්නේ අපිට ආවේනික වූ ක්‍රමවලට. යම් ආකාරයෙන් තාක්ෂණය ඊට ඇතුළත් වෙලා තිබුණත් අද ලෝකයේ දියුණු කෘෂිකර්මාන්තය තිබෙන රටවල් දිහා එක අපි සංසන්දනය කරලා බලපුවාම අපේ කෘෂිකර්මාන්තයට තවමත් අපි තාක්ෂණය මුසු කරපු ප්‍රමාණය මදි. ඒ අනුව නූතන තාක්ෂණය මුසු කරලා ඒ වගේම ගොවි ජනතාව දැනුවත් කරලා පොහොර යනාදිය අවභාවිතය වළක්වගෙන කටයුතු කරන ලැබුවහොත් අපිට කෘෂිකර්මාන්තයෙන් මේ රට දියුණු රටක් බවට පත් කරන්න පුළුවන්. රටක කෘෂිකර්මාන්තය දියුණු වෙනවා කියන්නේ කෘෂි නිෂ්පාදන වැඩි වෙනවා. කෘෂි නිෂ්පාදන වැඩි වෙනකොට කර්මාන්තංශය දියුණු කරන්න පහසුයි. මොකද අමුද්‍රව්‍ය ප්‍රමාණය වැඩිපුර ලැබෙන නිසා. මගේ ආණ්ඩුවක් යටතේ මගේ සැලසුමක් තිබෙනවා කෘෂිකර්මාන්තයත් කර්මාන්තයත් ඉතා ඉහළ මට්ටමකට මෙරටේ දියුණු කරලා අපේ රටේ ආර්ථිකයට ලොකු දායකත්වයක් එමගින් ලබා දෙයි. අද අපේ රටේ ආර්ථිකය දියුණු කිරීමට තිබෙන මහත් බාධාවක් තමයි අපේ වීගොවියට එළවලු පළතුරු ගොවියට වෙළඳ පොලක් නැතිකම. අතරමැදියන් විසින් ඔවුන් ගසා කෑම නිසා ගොවියන් තමන්ගේ ගොවිතැන් කිරීමට ඉතාමත්ම අකමැතිභාවයක් දක්වනවා. එදා අපේ රටේ තිබුණ වී අලවි මණ්ඩලය, කෘෂි අලවි දෙපාර්තමේන්තුව, දීවර සංස්ථාව වගේ දේවල් සක්‍රියව නැති නිසා අපේ රටේ ගොවියා අද අසරණ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. අපි ඔවුන්ට හරි වෙළඳපොළක් සපයලා දෙනව නම් අපේ රටේ මධ්‍යම පාන්තිකයන්ගේ තත්ත්වයට ගොවියන්ගේ වැඩි ප්‍රමාණයක් ගෙනියාමට අපිට හැකියාව තියෙනවා. ඒ සඳහා මට වැඩපිළිවෙලක් තිබෙනවා. අපේ රටේ තිබෙන කෘෂිකර්මාන්තයට සුදුසු ඉඩම් විශාල ප්‍රමාණයක් අද ප්‍රයෝජනයට නොගෙන අපතේ යමින් පවතිනවා. සමහර අවස්ථාවලදී ඉඩම් හිමිකරුවන් ඒවා වගා කරන්නේ නැහැ. සමහර රජයේ ඉඩම් වතු සමාගම් වලට දීලා තිබෙනවා. ඒවා නිසි පරිදි වගා කිරීම සහ කළමනාකරණය කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා සියලුම ඉඩම් මේ රටේ කෘෂිකාර්මික ඉඩම් වගා කිරීම සඳහා ප්‍රතිපත්තියක් රාජ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වලා දෙනු ලබනවා. ඒ ඉඩම්වල හිමිකරුවන්ට ඒවා වගා කරන්නට බැරි නම් ඒවා වගා කිරීම සඳහා විකල්ප ප්‍රතිපත්තියක් සකස් කරලා ඔවුන්ගේ අයිතිවාසිකම් වලට හානියක් නොවන පරිදි මගේ රජයක් යටතේ එම ඉඩම් සියල්ල වගා කරලා කෘෂිකර්මාන්තයෙන් මේ රට උපරිම මට්ටමට දියුණු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මට හැකියාව තිබෙනවා. අපේ රටේ අද තිබෙන්නේ විවෘත ආර්ථිකයක්, ලිබරල් ආර්ථිකයක්. ඒ තුළ දැඩි නීති රාමුවක් ඔස්සේ යම්කිසි ආකාරයක මිලපාලනයක් සිදු කිරීම සහ නිෂ්පාදකයාට නිසි මිලක් ලබා දීම සඳහා කටයුතු නොකළහොත් ඒ ආර්ථිකය යන්නේ අයාලේ. අද ඒක තමයි අපිට අත්පත් වෙලා තිබෙන්නේ. ඒක නිසා
ඒ මිලපාලනය වගේ සමූපකාර ක්‍රම යටතේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමටත් උඩාසා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත අංශය දියුණු කිරීමටත් මට වැඩපිළිවෙලක් තිබෙනවා. අපේ ආණ්ඩුවක් යටතේ පාලනයක් යටතේ එය ඉටු කිරීමට අපට හැකියාව තිබෙනවා. අපේ රටේ ඉතා වටිනා මුහුදක් තිබෙනවා. එහි මත්ස්‍ය සම්පත් තිබෙනවා. එහෙත් අපිට හොඳ වෙළඳපළක් නැහැ. පසුගිය කාලේ යුරෝපීය සංගමයේ රටවල් වලට අපේ මත්ස්‍ය සම්පත අලෙවි කිරීම සඳහා ගිවිසුම් ගත වෙලා හිටියා. නමුත් පසුකාලීනව අපේ රටේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියන පදනම මත එම අවසරය අත්හිටවනු ලැබුවා. 2015 අපි යහපාලන ආණ්ඩුව ආරම්භ කරාට පස්සේ එම මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සහතික ලබා දීමෙන් පසු අපේ මැදිහත්වීම තුළ නැවත වතාවක් යුරෝපීය සංගමයේ රටවල් වලට අපගේ මාළු අපනයන කිරීම සඳහා අවස්ථාවක් ලබා ගත්තා. එය ඉදිරියේදී වැඩි දියුණු කිරීම සඳහා අපේ සැලැස්මක් තිබෙනවා. මගේ පාලනයක් යටතේ එම සැලැස්ම ක්‍රියාත්මක කරලා මේ රටේ ධීවරයන්ට යහපත් අනාගතයක් සකසා දෙන්න, මේ රටේ ආර්ථිකය ගොඩනගන්න නම් අපේ විදේශ විනිමය නීතිය වෙනස් කරන්න ඕන, ඒ නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න ඕන. 2017 මුදල් අමාත්‍යවරයා විදේශ විනිමය පාලන පනත වෙනුවට විදේශ විනිමය පනතක් ගෙනල්ලා නීතිය ලිහිල් කිරීමත් බලපාලා තිබෙනවා. අපේ රටට ලැබිය යුතු, ප්‍රේෂණය කළ යුතු ඩොලර් මුදල් අපිට නොලැබෙන්නේ. ඒක නිසා එම පනත වෙනස් කරලා හෝ සංශෝධනය කරලා දැඩි නීති පනවල විදේශ විනිමය පාලන කටයුතු මහබැංකුව විසින් නිසි පරිදි ඉටු කළ යුතු බවට අපි වග බලා ගන්න ඕන ඉදිරියේදී. එහෙම නැත්නම් මේ රට ආර්ථික වශයෙන් ගොඩ ගන්න අපහසු වේවි. අපේ රටේ මූල්‍ය පාලනයේ තිබෙන්නේ ඉතාමත්ම දුර්වල තත්ත්වයක. රාජ්‍ය බැංකු පවා අද කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත අංශ වෙනුවෙන් ඔවුන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කරන්නේ නැහැ. මේ රටේ අසරණ ජනතාව එදිනෙදා උපයමින් තැන්පත් කරන මුදල් නගරේ බැංකු ශාඛාවකට ගෙනත් මහා පරිමාණයේ ව්‍යාපාරිකයෙක් විදියට හඳුන්වනු ලබන තැනැත්තන්ට විශාල වශයෙන් ණය දීලා තිබෙනවා කිසිදු සුරකුමක් නොමැතිව. ඒ අනුව අද ලංකා බැංකුවත් මහජන බැංකුවත් අක්‍රීය ණය ලෙස රුපියල් බිලියන 620ක් ඒගොල්ලන්ගේ ගිණුම් වලට මාරු කරලා තිබෙනවා. දැන් මෙම මුදල මේ රටේ කෘෂිකර්මාන්තයට සහ සුළුසා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්තකරුවන්ට ණය විදියට ලබා දුන්න නම් එම ණය මුදල් ඉතා අඩු පොලියකට ලබා දීමේ හැකියාව තිබුණා. අද ඒ බැංකු අක්‍රීය ණය මත බැංකුවට අහිමි වෙච්ච මුදල් ප්‍රමාණය අයකර ගැනීම සඳහාත් ඔවුන්ගේ ලාභය අයකර ගැනීම සඳහාත් විශාල පොලියකට තමයි ගනුදෙනුකරුවන්ට ආයෝජකයන්ට ණය පහසුකම් ලබා දෙන්නේ. මේ අපේ රටේ තිබෙන බැංකු සහ මූල්‍ය පද්ධතියේ තිබෙන අදූරදර්ශී භාවය මේ රටේ ආර්ථිකය කඩාවැටීමට බලපාලා තියෙනවා. අපේ රටේ ඉන්න දේශපාලඥයන්ගේ සහ නිලධාරීන්ගේ දූෂිත ක්‍රියාකාරකම් නිසා යම් තැනැත්තෙකුට මේ රටේ ව්‍යාපාරයක් කර්මාන්තයක් ආරම්භ කරන්න උවමනා වුණත් ඒ සඳහා අවශ්‍ය නිෂ්කාශන බලපත්‍ර ලබා ගැනීම විශාල ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. ඒකට දීර්ඝ කාලයක් ගත වෙනවා. එම නිසා ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් මේ රටේ ආයෝජනය කිරීමට ලොකු අකමැත්තක් දක්වනවා. එය නිවැරදි කර ගැනීම සඳහා නූතන තාක්ෂණය යොදා ගනිමින් සතියක් දෙකක් වගේ කාලයක් තුළ අවශ්‍ය නිෂ්කාශන බලපත්‍ර ලබා දීමට කටයුතු කරමින් එම ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් දිරිමත් කිරීමට මගේ පාලනයක් යටතේ මම කටයුතු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම තිබෙන ලෝකයේ දියුණු රටවල්වල එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් වෙස්මිනිස්ටර් ආකෘතිය මත පදනම් වෙලා තිබුණත්, විධායක ජනාධිපති ක්‍රමය මත පදනම් වෙලා තිබුණත්, දීමණ්ඩල ව්‍යවස්ථාදායක ක්‍රමයක් තමයි පවතින්නේ. සාමාන්‍ය මන්ත්‍රී මණ්ඩලය සහ සාමි මන්ත්‍රී මණ්ඩලය එක්සත් රාජධානී, ඒ වගේම අනෙකුත් ඔය කියපු සෑම රටකම පාර්ලිමේන්තුව සහ සෙනට් සභාව විදියට තමයි පවතින්නේ. එක එක රටවල්වල
සෙනෙත් සභා තම තමන්ගේ රටවල්වලට ආවේනික ආකාරයට එහි සංවිතිය සහ බලය සකස් කරගෙන තියෙනවා. අපේ රටේ සෙනෙට් මණ්ඩලයක් තිබුණා 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයේදී සෙනෙට් මණ්ඩලය අහෝසි කරලා දැම්මා. ඒක අපේ රටට කරපු ලොකු පාඩුවක් සහ හානියක්. පාර්ලිමේන්තුවක මන්ත්‍රීවරු තේරීපත් වෙන්නේ ඔවුන්ගේ පවතින ජනප්‍රියතාවය පදනම් කරගෙන. ජනප්‍රියතාවය මත පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරු ඔවුන්ගේ ජනප්‍රියතාවය අඩු වෙන ආකාරයට පනසම්මත කරගන්න ප්‍රතිපත්ති සකස් කරන්න එකඟ වෙන්නේ නැහැ. ඔවුන්ගේ මූලික ඉලක්කය වන්නේ රටට වඩාත්ම ගැළපෙන නීති ක්‍රමයක් සම්පාදනය කිරීම. පාර්ලිමේන්තුවට ගෙන එන පනත්වල තිබෙන අඩුපාඩු දැකලා ඒව නිවැරදි කරන්න සංශෝධනය කරන්න ඔවුන්ට බලය තිබෙනවා. ඒ වගේම අපේ රටේ මේ ජාතිවාදී ගැටුම් ඇතිවීමටත් බලපෑවා මේ සෙනෙට් සභාව අහෝසි කිරීම. 72 පෙර තිබුණු සෙනෙට් සභාවේ හිටියා මේ රටේ සියලුම ජන කොටස් නියෝජනය කරන රට පිළිගත් ගෞරවනීය සමාජිකයෝ. ඒක නිසා සංඛ්‍යාත්මකව සුළු ජන කොටස් පවා සෑහීමකට පත් වුණා. ඔවුන්ගේ අයිතිවාසිකම් නිසි ලෙසින් ආරක්ෂා කරන සෙනෙට් මණ්ඩලයක් තිබෙනවා. ඒක නිසා ව්‍යවස්ථාදායකින් ඔවුන්ට අනතුරක් වෙන්නේ නැහැ කියලා. දැන් එම සෙනෙට් සභාව අහෝසි කිරීම නිසා අපේ රටේ සුළු ජන කොටස් වලට විශාල බියක් සැකයක් ඇති වුණා. 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරපු ව්‍යවස්ථාදායක මණ්ඩලයෙන් ද්‍රවිඩ නියෝජිතවරු මන්ත්‍රීවරු ඉවත් වෙලා ගියා. ඒකත් බලපෑවා අපේ රටේ උතුරු කරයෙන් පටන් ගත්ත වසර 30ක කාලයක් තිස්සේ දිග ඇදුණු බෙදුම්වාදී යුද්ධයක් ඇතිවන්නට. ඉන්දියාව අපිට බලහත්කාරයෙන් තමයි 13 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් කෙරෙව්වේ. එවැනි සෙනෙට් සභාවක් අපේ රටේ තිබුණා නම් ඉන්දියාව උනත් එවැනි දෙයක් කිරීමට පෙළඹෙන්නේ නැහැ. ඕනෑම රටක ද්විමණ්ඩල ව්‍යවස්ථාදායකයක් තිබෙනකොට නීති සම්පාදනයේදී විශාල අධීක්ෂණයක් සිද්ධ වෙනවා. නමුත් අපේ රටේ සෙනෙට් මණ්ඩලය අහෝසි කිරීම නිසා සම්පූර්ණම ව්‍යවස්ථාදායක බලය තනි මණ්ඩලයකට එනම් පාර්ලිමේන්තුව වෙත පැවරුණා. ඒක නිසා පාර්ලිමේන්තුව නිරන්තරයෙන්ම හිතුවක්කාරය විදිහට නීති සම්පාදනය කරා. අපේ රටේකට හොඳ උදාහරණයක්. පාර්ලිමේන්තුවට උඩින් හිටි බුද්ධි මණ්ඩලය අහෝසි කරපු නිසා පාර්ලිමේන්තුවට පල්ලැහැන් අපිට දාන්න නැත්තම් පත් කරන්න සිද්ධ වුණා පළාත් සභාවක්. ඒක ප්‍රතිඵල රහිත කාර්යයක් බව මුළු රටම මේ වෙනකොට පිළි අරගෙන තිබෙනවා. ඒ වගේම අපේ රටට අලුතින් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණය. ඒ සඳහා විශේෂ හේතු ගණනාවක් අපේ රටේ මතුවලා තිබෙනවා. එක පැත්තකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අනපනත්වල ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරන අවස්ථා විශාල ප්‍රමාණයක් තිබෙනවා. එය වර්තමානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමයි තීන්දු කරනු ලබන්නේ. හැබැයි මේ සඳහා වෙනම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයක අවශ්‍යතාවය අපිට තිබෙනවා. ඒ වගේම කුමන හෝ අධිකරණයක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අර්ථ නිරූපණයක් අවශ්‍යයි කියලා කරුණු පැන නගිනවා නම් එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දායක අධිකරණය වෙත පැවරිය යුතුයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් පැවතීමේ වැදගත්කම ඔබ දකින්නට ඇති පසුගිය දිනයේ තායිලන්තයේ අග්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් නිරපුවා. ඊට පාදක වුණේ ඔහු පත්කරපු එක් අමාත්‍යවරයෙක් ඊට පෙර දිනක අතීතයේ දවසක අධිකරණයකින් වරදකරුවෙක් වෙලා තිබීම. ඒ වගේමයි තමන්ගේ රටේ ජනතාවගේ නිදහස වෙනුවෙන් අවුරුදු 29ක් සිරගත වෙලා හිටපු දකුණු අප්‍රිකාවේ ජනාධිපති නෙල්සන් මැන්ඩේලා මැතිතුමා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටෙව්වා. එම අධිකරණය මුල් අවදියේම නඩු තීන්දුවක් දුන්නා නෙල්සන් මැන්ඩේලා ජනාධිපතිතුමාට එරෙහිව. එතුමා
ඩීලිමිටේෂන් නැත්තං සීමා නිර්ණය පිළිබඳව නිකුත් කරපු යම් නියෝගයක් ඒ රටේ පුරවැසියෙක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයේදී හබයට ලක් කරා. එම අධිකරණයේ තීන්දුවක් දුන්නා නෙල්සන් මැන්ඩේලා ජනාධිපතිතුමා බලයක් නොමැතිව නිකුත් කරපු නියෝගයක් එම නිසා එම නියෝග බලශූන්‍යයි කියලා. එම අවස්ථාවේදී එම රටේ ජනතාව බලාපොරොත්තු වුණා බරපතල ගැටුමක් අධිකරණය සහ විධායක අතර. එහෙත් නෙල්සන් මැන්ඩේලා ජනාධිපතිතුමා එදින ජාතිය අමතමින් මෙසේ ප්‍රකාශ කරා. මම නියෝග නිකුත් කළා මගේ නිලධාරීන් සහ උපදේශකයන් මට එම නියෝග නිකුත් කිරීම සඳහා බලයක් තිබෙන බව ප්‍රකාශ කරපු නිසා. හැබැයි දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීන්දුවක් දීලා තිබෙනවා මගේ නියෝග බලශූන්‍යයි කියලා. මම මගේ රටේ පුරවැසියන්ට කියන්නේ දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයාත් නීතියේ ආධිපත්‍යයට යටත් කියලයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක එහි මූලික හරය නැත්නම් පදනම තමයි නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම. නීති ආධිපත්‍ය සරල බසින් කියනවා නම් පාලිතයා පමණක් නොව පාලකයාද නීතියට යටත් විය යුතුයි. පාලිතයන් මෙන්ම නීති සම්පාදනය කරන ව්‍යවස්ථා දායකයත් නීති ආධිපත්‍යයට යටත් විය යුතුයි. එහෙම නොමැති රටක ප්‍රජාතන්ත්‍රවාදයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. 2015 මගේ මූලිකත්වයෙන් ඉදිරිපත් කරපු 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි මුල්වතාවට අධිකරණයට අධිකරණ බලයක් ලබා දුන්නේ මූලික අයිතිවාසිකම් නඩුකරයක් මගින් රටේ ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීන්දුවක් පවා අභියෝගයට ලක් කරන්න පුළුවන් කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ වන විට මේ රටේ හිටපු ජනාධිපතිවරු 4 විරුද්ධව ඔවුන් නීතිය උල්ලංඝනය කළ බවට තීන්දු කරලා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු නිකුත් කරලා තිබෙනවා. වර්තමානයේ දැනට බලයේ සිටින ජනාධිපතිවරයාත් ව්‍යවස්ථා නීති උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු තීන්දුවක් නිකුත් කරන්නට බලය ලැබුණේ එදා ඒ ඉතා අපහසුවෙන් බාධක මැද ඉදිරිපත් කරලා සම්මත කරගත්ත 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා බව කවුරුත් දන්නවා. අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වුණේ අපේ රටේ නීති ආධිපත්‍ය පවත්වාගෙන නොගිය නිසා. මූලික වශයෙන්ම ආර්ථිකය බංකොලොත් වුණේ අපේ රටට නිර්යාත මත ගෙනා යුතු ප්‍රේෂණ ප්‍රමාණය නිසි පරිදි මේ රටට ගෙන ඒම සඳහා කටයුතු නොකරපු නිසා. 2006 පටන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඒ ගෙන ගිය අදුරදර්ශී වැඩපිළිවෙල තුළ විදේශ විනිමය පාලනය නිසි පරිදි සිද්ධ වුණේ නැහැ. ඒක නිසා අද වෙන විටත් අපේ රටට ගෙන ආ යුතු ප්‍රේෂණ ඇමරිකන් ඩොලර් බිලියන 56කට වැඩි ප්‍රමාණයක් විදේශ රටවල්වල රඳවාගෙන තිබෙන බවට ජාත්‍යන්තර වාර්තා කරුණු තහවුරු කරලා තිබෙනවා. නමුත් ඒ පිළිබඳව අපේ රටේ මහ බැංකුව මේ වනතේ කිසිදු පියවරක් අරගෙන නැහැ. ඒක නිසා තමයි අපේ රට බංකොලොත් වෙන්න බලපෑ ප්‍රධානතම කාරණය. ඊට අමතර ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආදායම් බදු සම්බන්ධව අනුගමනය කරපු වැරදි ප්‍රතිපත්තිත් ඒ වගේම ගොවි ජනතාවට පොහොර සැපයීම නතර කිරීමත් දායක වෙලා තිබෙනවා. පසුගිය ආණ්ඩු තරඟෙට අපේ රටේ ජාතික සම්පත් වරින් වර විකුණලා දැම්මා. කොළඹ දකුණු වරාය දුන්නා, හම්බන්තොට වරාය දුන්නා, ඒ වගේම කොළඹ වරාය නගරය විදේශ ආධිපත්‍යයන්ට වැඩි බලයක් ඇති වෙන විදිහට නීති සම්පාදනය කරා. ඒක නිසා අපිට අද ජාත්‍යන්තර වශයෙන් කොන්වීමක් වෙලා තිබෙනවා. ලෝකේ එක බල කඳවුරකට අපේ සම්පත් ප්‍රමාණයක් දෙනකොට අනිත් බල කඳවුර නිරන්තරයෙන්ම බලාගෙන ඉන්නවා ඔවුන්ටත් යම් කිසි සම්පත් ප්‍රමාණයක් ලබා ගන්න. ඒක නිසා අපි අද භූදේශපාලනයේ ඉතා නරක තැනක හිර වෙලා තිබෙන්නේ. මෙම උගුලෙන් රට බේරා ගැනීම සඳහා මට තිබෙනවා ක්‍රමවේදයක් ප්‍රතිපත්තියක් අවධාරි මගේ පාලනය යටතේ එය ඉටු කරන්න මට හැකියාව ලැබෙනවා.
අපි දූපත් රාජ්‍යයක් වශයෙන් අනුගමනය කළ යුත්තේ නොබදි විදේශ ප්‍රතිපත්තිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස එදා සිරිමාව බණ්ඩාරනායක මැතිනේ අනුගමනය කරපු නොබැඳි විදේශ ප්‍රතිපත්තිය නිසා තමයි අපේ රටට බාහිර රාජ්‍යයන්ගෙන් අනතුරක් සිද්ධ නොවුනේ. නමුත් පසුකාලීනව එය වෙනස් කරපු නිසා අපිට විශාල ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ඒ ආකාරයෙන්ම අනුගමනය කළ යුතුවා වගේම අපේ අසල්වැසි රාජ්‍යයන් එක්ක ළඟ මිත්‍ර සම්බන්ධතාවයන් අපි පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම අපේ රටේ සියලු ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඕනම ආණ්ඩුවක වගකීමක්. මේ වන විට මගේ මැදිහත්වීම තුළ අපි කෙටුම්පත් කරලා තිබෙනවා මේ රටේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතක්. ඒ වගේම අපේ රටේ ආබාධිත ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා තවත් පනත් කෙටුම්පතක් සම්පාදනය කරලා තිබෙනවා. ඒ සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස මට වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ වගේම මේ රට 30 අවුරුදු යුද්ධයකින් බේරාගත්ත අපේ රණවිරුවන්, ඒ වගේ මේ රණවිරුවන්ගෙන් යැපෙන තැනැත්තන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, ඔවුන්ගේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් වැඩපිළිවෙලක් අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. අපේ රටේ අද අධ්‍යාපනයේ තිබෙන ඉතාමත්ම අවුල් සහගත තත්ත්වයක, මේ සඳහා අපිට නූතන ලෝකයක් එක්ක තරඟ කරන්න පුළුවන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට යා යුතුමයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම්කාරක සභාවක් පත් කළා. එහි සභාපතිවරයා විදිහට වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා පාර්ලිමේන්තුවට. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කරලා තිබෙනවා. ඒ අනුව මුල් ළමාවිය පටන් උපාධිය දක්වා අපේ රටේ සිදු කළ යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඊට ඇතුළත් කරලා තිබෙනවා. ඒ වගේම දැනට පවතින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් අපි යෝජනා කරලා තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කෙටුම්පත මේ වන විටත් සකස් කරලා ජනාධිපතිවරයාටත් අධ්‍යාපන ඇමතිවරයාටත් ඉදිරිපත් කරලයි තිබෙන්නේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් මම බලයට පත් වූ පසුව ප්‍රමුඛතාවය මත මුල් ළමාවි අධ්‍යාපනයේ රටේ සියලුම දරුවන්ට සමව ලබා දීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම පාසල් පද්ධතිය නවීකරණය කිරීමක් සිදු කළ යුතුව තිබෙනවා එහි තිබෙන සංයුතිය සම්බන්ධව. ඒ වගේම මේ ජනප්‍රිය පාසල් පස්සේ දුව යන එක වළක්වලා සෑම පාසලකටම සම පහසුකම් සහ අවස්ථා ලබා දීම මගින් මේ රටේ මේ පවතින අධ්‍යාපනය සඳහා තිබෙන තරඟය අපිට අවම කරගත හැකි වෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපන කොමිෂන් සභා පනත සම්මත වුණාට පස්සේ අපේ රටේ කිසිදු උසස් අධ්‍යාපන ආයතනයක් පවත්වගෙන යන්නට බැහැ රජයේ ලියාපදිංචියක් සහ නියාමනයක් නොමැතිව. ඒ වගේම සෑම උසස් අධ්‍යාපන ආයතනයකම රජයේ සහ පෞද්ගලිකංශයේ එම උපාධි සහතික හෝ උසස් අධ්‍යාපන සහතික ලබා දීමේදී අනුගමනය කළ යුතු අවම ප්‍රතිපත්තිය අනුගමනය කර ඇති බවට මෙම උසස් අධ්‍යාපන කොමිෂන් සභාව සහතිකයක් දෙන්නට ඕන. එම සහතිකයෙන් තොරව උසස් අධ්‍යාපනයක් හදාරලා නිම කළ බවට සහතිකයක් ලබා දීමට කාටවත් හැකියාවක් නැහැ. වැරදි විදියට එවැනි කටයුත්තක් කරනු ලබන තැනැත්තන්ට එරෙහිව දඬනීය වරදක් ලෙස සලකලා දඬුවම් ලබා දීමට කටයුතු කිරීමටත් නීතියෙන් ප්‍රතිපාදනය සකස් කරලයි තිබෙන්නේ. අපේ රටේ සෞඛ්‍ය සේවය දියුණු කිරීමටත්, ඒ වගේම සෞඛ්‍ය සේවාව විධිමත් ලෙස පවත්වාගෙන යාමටත්, එම සේවාවෙන් රටේ සියලු ජනතාවට ප්‍රයෝජනගත හැකි ආකාරයට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට මම බලාපොරොත්තු වෙනවා. විනයෝ නාම සාසනසායු. බුද්ධ ශාසනය පවතින්නේ විනය පවතින තාක් පමණයි. ඒ වගේම තමයි රටක් පවතින්නේ නීතියක් පවතින තාක් පමණයි. නිවසක වුණත්
පවුලක් පවතින්නේ ඒ නිවසේ විනය තිබෙන තාක් පමණයි. නමුත් අද අපේ සමාජයේ නීතිමය වශයෙන් පිරිහිලා විනය අතින් පිරිහිලා මහා මාර්ගයේ වසරකට 3000කට වැඩි මේ රටේ පුරවැසියන් මරණයට ලක් වෙනවා. 8000කට වැඩි ප්‍රමාණයක් බරපතල ලෙස අංග විකලතාවයන් වලට පත් වෙනවා මාර්ග අනතුරු නිසා. මේ සියල්ල සිද්ධ වෙන්නේ නීතිය අනුගමනය නොකරන නිසා සහ විනයක් නොමැතිකම නිසා. ඒක නිසා මාර්ග විනය අපිට සුළු කොට තකන්න බෑ. ලෝකේ සමහර රටවල් වල ජනතාව විනයගරුක කිරීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කරනවා. තායිලන්තය වගේ රටක් නම් ජනතාව විනයගරුක ජනතාවක් බවට පත් කරන්න විවාහ වීමට පෙර තරුණ වියේදී වසර දෙකක්වත් මහණදම් පිරිය යුතුයි. සිංගප්පූරුව මැලේසියා වගේ රටවල් වල නම් තරුණ වියේදී රැකියා කිරීමට ප්‍රථම වසර දෙකක් හමුදා සේවයේ සේවය කළ යුතුයි. ඒ වගේම ඇමරිකාව වගේ රටක් ගත්තොත් මේ විනය හදන්න මාර්ග නීති භාවිතා කරනවා. මාර්ග නීති උල්ලංඝනය කරහොත් තිබෙන දැඩි දඬුවම් නිසා ඒ රටවල් වල පුරවැසියෝ මාර්ග නීති අකුරටම අනුගමනය කරන්නට කටයුතු කරනවා. එසේ නොකර ඔවුන්ගේ බලපත්‍රය, රියදුරු බලපත්‍රය වගේ දෙයක් අවලංගු කරනු ලැබුවොත් සාමාන්‍ය පුරවැසියෙකුට ඔහුගේ වැටුප මදි වෙනවා රියදුරෙකුගේ වැටුප ගෙවන්න. ඒ වගේ හේතුන් නිසා ඒ රටවල් ක්‍රමානුකූලව විනයගරුක පුරවැසියන් නිර්මාණය කරලා තිබෙනවා. ඒ වගේ ක්‍රමවේද මගේ පාලනයක් යටතේ මේ රටේ ක්‍රියාත්මක කරන්නට තමයි මම සැලසුම් කරලා තිබෙන්නේ. අද ලෝකයේ තිබෙන බරපතල ප්‍රශ්නයක් තමයි බලශක්ති අර්බුදය. අපේ රටටත් එය ඒ ආකාරයෙන්ම දැනෙනවා. ඒ අනුව පුනර්ජනනීය බලශක්ති වර්ධනය කිරීමත්, කුඩා පරිමාණයේ ජලවිදුලි බලාගාර ඒ සඳහා සුදුසු තැන්වල ඉදිකිරීමත් මගින් මෙම ප්‍රශ්නයට පිළිතුරක් දීමට මගේ ආණ්ඩුවක් යටතේ මම බලාපොරොත්තු වෙනවා. අපේ රටවටා මුහුද තිබෙනවා. ඒ මුහුදු සම්පත අපි ප්‍රමාණවත්ව අපේ ආර්ථිකයට දායක කරගෙන නැහැ. අපේ හම්බන්තොට පහලින් දකුණු මුහුදේ වර්ෂයකට නෞකා 39,000ක් ගමන් කරනවා. ඒ හැම නෞකාවකින්ම අපිට අයවිය යුතුයි ඩොලර් 25 ඒවා 17ක්. මොකද චාට් 17 පහු කරනකොට ඒ මුදල් මුහුද අයිති රටට ගෙවිය යුතුයි. ඒ ජාත්‍යන්තර සම්මුති අනුව අපි නීති සකස් කරගත යුතුව තිබුණේ 1985. ඒත් වසර 35කටත් වඩා වැඩි කාලයක් තිස්සේ එම නීති සකස් කරලා නොතිබුණ නිසා ඒ ආදායම අපිට අහිමි වෙලා තිබෙන්නේ. මේ රටේ දේශපාලඥයන් සහ නිලධාරීන්ගේ තිබෙන දූෂණය නිසා, වංචනිකභාවය නිසා එම සිතියන් විකුණමින් මුහුදෙන් අපිට ලැබෙන්න ඕන ආදායම විදේශීය සමාගම් ලබා ගත්තා. ඒවායේ කොමිස් මුදල් වලින් යපුන නිලධාරී මේ නීතිය සකස් කිරීමට බාධා ඇති කළා. නමුත් මම පෞද්ගලිකව දක්වපු උනන්දු අනුව සම්පාදනය කරන ලද නීතිය ජලශාස්ත්‍රීය පනත අපි මේ වසරේ සම්මත කරගත්තා. ලබන වසරේ ඉඳලා ඒ ජලශාස්ත්‍රීය මැනුම් ඉටු කිරීමෙන් පස්සේ අපේ රටේ මුහුදු මාර්ග ඔස්සේ ගමන් කරන සෑම නෞකාවක්ම අපිට මුදල් ගෙවන්නට ඕන. ඒක අපේ රෝයල්ටි එක. ඒ අනුව බලපුවාම ගිය වසරේ අපිට අහිමි වෙච්ච ආදායම පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 51ක්, ලංකාවේ මුදලින් නම් රුපියල් බිලියන 16ක්. ලබන වසරේ ඉඳලා මෙම නීතිය ක්‍රියාත්මක කිරීම මගින් අපිට මේ අහිමි වෙලා තිබුණු මුදල් ප්‍රමාණය දිගින් දිගටම අය කරගන්නට අවස්ථාව ලැබෙනවා. කුමන රටක වුවත් ජාතික සමගිය සංහිඳියාව නොමැතිනම් ආර්ථික වශයෙන් දියුණු කරන්නට බෑ. ඒ සඳහා නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම බහු ජාතික, බහු ආගමික, බහු භාෂිත රටක් විදියට ශ්‍රී ලංකාව තුළ ඒ සාමය සමගිය ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ සඳහා
නීතිමය සංවිතයක් මම සම්පාදනය කරලා තිබෙනවා ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය මගින්. අපේ රටේ තිබෙන ග්‍රාමසේවක වසම් 14016 හිම සංහිඳියා කමිටු හිටවීම සඳහා මේ පනත මගින් අපි බලය පවරලා තිබෙනවා. ඒ අනුව ග්‍රාම රාජ්‍ය සංකල්පය තුළ ගමට ස්වාධීනව නැගී සිටීමට ආර්ථිකමය වශයෙන් වේවා සංස්කෘතිකමය වශයෙන් වේවා කුමන විෂයක් සම්බන්ධ වුවද ස්වාධීනව කටයුතු කරමින් ඒ ජනතාවගේ අභිමානය ආරක්ෂා කර ගැනීම සඳහා නීති සකස් කරලා තියෙනවා. ඒ නීතිය තමයි මම ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නේ. එම නීතිය මම ක්‍රියාත්මක කරනකොට අනාගතයේ කවදාවත් අපේ රටේ ජාතිවාදී ආගම්වාදී භාෂාවාදී ගැටුම් ඇතිවීමට කිසිම ඉඩක් නැහැ. මගේ නායකත්වය තුළ අපි කෙටුම්පත් කරලා සම්පාදනය කරගත්ත දූෂණ විරෝධී පනත මගින් මේ රටේ ජනතාවගෙන් මංකොල්ල කාපු මුදල් දේපල නැවත අය කර ගැනීම සඳහා අපිට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම මගේ නායකත්වය තුළ අපි පනතක් කෙටුම්පත් කරලා අමාත්‍ය මණ්ඩලයෙන් අවසර ලබාගෙන තිබෙනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. නීති විරෝධී ලෙස උපයාගත්ත මුදල්වලින් ලබාගත් යම් දේපලක් මේ රටේ හෝ විදේශීය රටක පවතිනවා නම් ඒ දේපල නැවතත් රජයට අත්පත් කර ගැනීම සඳහා එහි තිබෙන විශේෂත්වය තමයි ඒ පිළිබඳව තිබෙන සාක්ෂි පදනම් කරගෙන අධිකරණ තීන්දුවක් නොමැතිව වුණත් එම දේපල රජයට පවරා ගැනීම සඳහා බලය ලැබෙනවා. අපේ රටේ ගැමි ජනතාව සහ ගොවි ජනතාව අතරින් විශාල ප්‍රමාණයක් අද ඉතාමත්ම බැරෑරුම් තත්ත්වයකට මුහුණ දීලා ඉන්නේ ශුද්‍ර මූල්‍ය සමාගම් හෝ ආයතන විසින් ඒ උදවියට ණය ලබා දීමේදී විශාල සූරාකෑමක් සිද්ධ වෙනවා. ශුද්‍ර මූල්‍ය ගනුදෙනු සහ ආයතන පාලනය කිරීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුවට තිබුණත් ප්‍රායෝගික වශයෙන් මහ බැංකුවට ඒ කාර්යය අද ඉටු කරන්න බැරි බව ඔප්පු වෙලා තිබෙනවා. ඒක නිසා මේ ශුද්‍ර මූල්‍ය ආයතන සහ සමාගම් පාලනය කිරීම සඳහා අලුත් අධිකාරියක් පිහිටවීම පිණිස පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරන්නට මගේ රජයක් යටතේ කටයුතු කරනු ලබනවා. වර්තමානයේ අපේ රටේ ක්‍රියාත්මක වන්නේ ඉතාමත්ම සංකීර්ණ බදු ක්‍රමයක්. ඒක නිසා ආදායම් බදු දෙපාර්තමේන්තුවටත් ආදායම් බදු ගෙවන ව්‍යාපාර සහ පුද්ගලයන්ටත් විශාල වැය බරක් දරන්න සිද්ධ වෙනවා පරිපාලන කටයුතු සම්බන්ධව. ඒ වගේම අද තිබෙන බදු ප්‍රතිපත්තිය රටට ඔරොත්තු දෙන ක්‍රමයක් නෙවෙයි, විශේෂයෙන්ම මධ්‍යම පන්තියට ඔරොත්තු දෙන ක්‍රමයක් නෙවෙයි. ඒක නිසා බදු ගෙවන ප්‍රමාණය වැඩි කර ගැනීමටත් වක්‍ර බදු ප්‍රමාණය අඩු කරලා ඍජු බදු ප්‍රමාණය අය කර ගැනීමටත් කටයුතු කිරීම අපේ ප්‍රතිපත්තිය වෙන්නට ඕන. ඒ වගේම පහළ ආදායම් මට්ටමක් තියෙන අය සම්බන්ධව අනුගමනය කරනු ලබන ආදායම් බදු ප්‍රතිපත්තිය යම් මට්ටමකට ලිහිල් කිරීමක් කරන්නට ඕන. ඒ සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කිරීමට අවශ්‍ය වන්නේ නම් එසේ සාකච්ඡා කොට එම වෙනස්කම් සිදු කිරීමට අපිට කිසිදු බාධාවක් නැහැ. අපේ රටේ විදේශීය ආයෝජකයන්ට විශාල වශයෙන් බදු සහන ලබා දුන්නත් අපේ දේශීය ආයෝජකයන්ට ව්‍යවසායකයන්ට ඒ ආකාරයට බදු සහන ලැබෙන්නේ නැහැ. ඒක බරපතල ගැටලුවක්. ඒක නිවැරදි කරනවා වගේම රටේ බදු ප්‍රතිපත්තිය අඩුම වශයෙන් වසර 5කට පෙර රටේ ජනතාවට දැනගැනීමට සලස්සන්නට ඕන. එසේ නොමැතිනම් ස්ථාවර ආයෝජනයක් කිරීමට ආයෝජකයන් පෙළඹෙන්නේ නැහැ. ඒ අනුව අනාගතයේ වසර 10ක කාලයක් සඳහාවත් බදු ප්‍රතිපත්තිය කුමක්ද කියලා ජනතාවට මූලික අවබෝධයක් ලබා ගැනීම පිණිස ප්‍රකාශයට පත් කිරීමට මම කටයුතු කරනවා.